ජාතික ඉන්ධන අවසරපත සඳහා ඊයේ රාත්‍රී 8:30 වන විට රතවාහන මිලියන 4.4 ඉක්මවා ලියාපදිංචි වී ඇති අතර ඊයේ දිනය තුල පෙරුම්හල් 536ක් මගින් රතවාහන 187,000ක් ඉක්මවා QR කේත ක්‍රමය යටතේ ඉන්ධන ලබා දී ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ. මේ QR ක්‍රමය යම්කිසි විදියකින් හොඳට ක්‍රියාත්මක වුණොත් සීමිත ප්‍රමාණයක් තමයි මේ කාලයට ලැබෙන්නේ. ඒ නිසා පෝලිං අඩුවේ කියලා අපි බලාපොරොත්තුවක් තිබෙනවා. යම් කිසි විදියකින් ආහනේ අංකයේ කෙරවලේ අංකයට ගහගෙන යනකොට තෙල් යම් කිසිකින් තෙල් නැවතුනහම ඔවුන් එදා ඒ පෝලිමෙන් ඉවත් වීමේ තියෙන ප්‍රවණතාවය හරි අඩුයි. ඔවුන් කියන්නේ අපි ගෙදර ගියොත් අපිට ආපහු එන්න වෙන්නේ මේ පෝලිමේ කෙරවලට කියලා වුණුත් ඉන්නවා. ඊළඟට එදා දිනේ ගහන්න ඉන්න අයත් තියෙනවා. ඊළඟට ඊට පහුවෙන්දා ඉන්න කට්ටියත් තියෙනවා. එතකොට දැන් වෙලා තියෙන්නේ එක පෝලිමක් තීච්චය දැන් පෝලිම් තුනකට ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ පෝලිම් කොච්චර තිබුණත් අපිට ලැබෙන තෙල් ප්‍රමාණය තමයි අපිට ලබා දිය හැක්කේ. කන්ජල් සංස්ථාවත් IOC සමාගමත් යම් කිසි සීමා සහිතව තමයි මේ තෙල් ප්‍රමාණය ලබා දෙන්නේ. ඩීසල් ලෝඩ්ස් අපි කියන 6614ක් විතර වික පිරෝමහලකට මේ වෙනකොට එන්නේ 4ක් හෝ 3ක්. එහෙනම් අවශ්‍ය ප්‍රමාණයට තෙල් කනිජ සංස්ථාවවත් IOC සමාගමවත් ලබා දෙන්නේ නැහැ. මේ පාරවල් වැහිලා මිනිසුන්ට පාර යන්න බැරි තරම් වාහන තදබද ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ කාරණාව නිසා. කනිජ අමාත්‍යාංශයත් කනිජ සංස්ථාවවත් IOC සමාගමවත් ඊළඟ නැව ගෙන්වා ගැනීමේ තියෙන අපහසුතාවයේ මත තිබෙන තෙල් ප්‍රමාණය කළමනාකරණය කරලා තමයි ලබා දෙන්නේ කියන එක අපි කාටත් QR කේත ක්‍රමය යටතේ අද දිනේ වාහනේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම 6789 ලෙස සඳහන් රතවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු වෙනවා. ඇතැම් ප්‍රදේශවල ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාවට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දිගු පෝලිම් වල රැඳී සිටීමට සිදු වූ අතර ඇතැම් ඉන්ධන පිරුම්හල් වල ඉන්ධන නොලැබීම හමුවේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. මේ අතර ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබා දීමේ නව වැඩපිළිවෙල යටතේ ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම අදත් ප්‍රදේශ කිහිපයක සිදු කෙරුණා. මේ අතර ඉන්ධන හිඟය හමුවේ පොළොන්නරුව ප්‍රදේශයේ සිසුන්ට දැඩි ප්‍රවාහන ගැටලු උද්ගතව තිබෙනවා. මේ හේතුවෙන් ඇතැම් සිසුන්ට පාසල් යාමට නොහැකි තත්ත්වයක්ද උදා වෙලා. මේ සතියෙම අපිට ඉස්කෝලේ යන්න බැරි වුණා. සිසුසරියේ ළමයි ගොඩක් වැඩි. අපිට බෑග් එකක්වත් ඇතුළට අරගෙන යන්න ඉඩක් නැහැ. බස් එන්නෙත් අඩුවෙන් වෙනදට බස් තුනක් එන එකට බස් එකයි එන්නේ. ඉස්කෝලේ අවට ඉන්න ළමයි විතරයි ඉස්කෝලේට එන්නේ. දුර ළමයි එන්න විදිහක් නැහැ තෙල් නැති හින්දා. බස් එන්නෙත් අඩුයි. සිසුසරියේ දුර ඉන්න අය නැගලා එනකොට මැද හරිය අය දාගන්න කට්ටිය වැඩි කියලා සෙනඟ. ඉන්ධන හිඟය හමුවේ ප්‍රදේශ රසක ගොවීන්ට සිය අසුණු නෙලා ගැනීමේ බාධාද ඇතිව තිබෙනවා. මේ සැරේ පැහිච්ච ගුවන් ටික කපා ගන්න භූතයන්ගෙන් විදියක් නැතුව ගෙඩා තිනවා. මේ සැරේ රුපියල් 600ට කපා භූතයන්ගෙන් කුලිය මේ සැරේ රුපියල් 1600 දක්වා වැඩි වෙලා තිනවා. භූතයන්ට තෙල් දෙන්න. එතකොට අපිට ගුවන් ටික කපා ගන්න පුළුවන් කියලා අපි ගොවිතරලා වශයෙන් සඳහන් කරන්න. අපිට මේක කපා ගන්න වාහන වලට මේ තෙල් නැති ප්‍රශ්නේ තමයි මේනකොට තියෙන්නේ. මේ මැෂින් වලට තෙල් ටික ලබා දෙන්න මොකක් හරි ක්‍රමවේදයක් සලස්සා දෙනවා නම් තමයි අපිට වඩා සුදුසු වෙන්නේ. මේ වෙනකොට තවත් කී දවසක් යනකොට මේක ගස් පෙරලිලා මේ තියෙන ටිකක් නාස්තිලා යනවා. තියෙන ගොයන් ටික කපා ගන්න විදියක් නැහැ. දැන් දෙකෙන් පංගුවකට වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ. පැව ගාවින්දලා නාපු කුණ්ඩ යන කම්ම භාගයක් විතර පාවිච්චි කරන්නේ මගේ.